ജീവിത കൊതരം സുന്ദരത ലോവേ അന്തുര ദുരുക്കരമിൻ നഗിന ഇര താലേട്ട ഗയന കുരുളു ഗീത സുലൻവല റിദ്മയ മേ ദേവൽവലിൻ ഇംഗി കരന്നേ അലുത് മാലുത് ദവസക് ഏ ദവസ തുല സതുടക്ത് കന്ദുലക് එකසේ දරා ගන්නට දය වෙනුවෙන් යමක් ඉටු කරලන්නට හැකි වේවා යන්නයි අපේ සුපහසන් පැතුම ජීවිතය කොතරම් සුන්දරද ලොවේ අඳුර දුරු කරමින් නැගෙන ඉර තාලයට ගැයෙන කුරුළු ගීත සුලන්වල රිද්මය මේ දේවල් වලින් ඉඟි කරන්නේ අලුත් මාලුත් දවසක් ඒ දවස තුල සතුටක් කඳුලක් එකසේ දරා ගන්නට දය වෙනුවෙන් Asam Devi Jani Deva Subhagana
සෙත් මුදුන් වේවා ඔස දුරු වේවා සක්‍ර මහ බහු ආයු හෝවා ඔබ සම කැතවාගෙන යන්නට මෙලෙසින්
Thank you.
දවසක් නෙවෙයි. ඒ කියන්නේ මම අදහස් කළේ වැඩිහිටියන්ගේ දවසක් නෙවෙයි. අද ළමයින්ගේ දවස. ළමයා කියන්නේ අනාගත පුරවැසියෙක්. ලෝවැසියෙක්. නොබෙල් ත්‍යාගය දිනු කේබ්‍රියල් මිශ්‍රල්. ඔහු කියනවා ළමයාගේ දවස හෙට නොවේ අදයි කියලා. ඒ දේ තමයි දැන් මේ ස්ථානයේදී සිදුවෙන්නේ. මේ ළමයින්ගේ වෙලාව. අද හැදෙන වැඩෙන දරුවා, අද තොටිල්ලේ නැලවෙන දරුවා තමයි ලෝක පාලනය කරන්නේ. දැන් මේ තොටිල්ලේ නැලෙවෙන දරුවෝ නෙමේ. මෙතන මේ දරුවන්ගේ ප්‍රතිභාව මා දැක්කා. ඇත්ත වශයෙන්ම ඒ දරුවන්ගේ ප්‍රතිභාවයන්, ඒ අයගේ දක්ෂතාවයන් දැකලා මේ දෙමව්පියෝ, ගුරුවරු, මේ සභාවේ සිටින සෑම දෙනෙක්ම කොච්චර සතුටු වෙනවද. දක්ෂතාවයන් අඩු වැඩි වශයෙන් එක්කෙනාට පිළිනනවා. නමුත් මෙතනදී මේ අපේ මේ නිවේදක මහත්මයා කිව්වා කලාව රස විඳින්න බැරි පුද්ගලයා තිරිසනෙකුට සමාන කරනවා. ඒක හැබෑව. මේ ලෝකේ මහත් වූ භාග්‍යවන්තයෝ අපි මිනිස්සුත් බව ලැබීම. ඒ මිනිස්සුත් බව ලැබපු කෙනෙකුට ප්‍රසාරණතාවයක් පිටනොයි කියලා කියන්නේ ඒක හරිම ඉතාමත්ම උතුම් දෙයක්. හරිම ශ්‍රේෂ්ඨයි. ඊට හේතුව ආගම සහ කලාව නැත්තම් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ පවතින්නේ නැහැ. මම අහලා තියෙන එක කතාවක්. එක රජ කෙනෙක්ව වටලනවලු එයාගේ මාලිගාව. සොර සතුරු ඇවිල්ලා. සතුරු සේනාව ඇවිල්ලා.
ඔහුට ඇමතිව ඇවිල්ලා කියනවලු ඔබ වහන්සේගේ මාලිගාව වටලලා ඔබද කරන්නේ. එතන ඉන්නවා නම් කවියට කලාවට නාට්‍යයට සම්බන්ධ කවුරු හරි දැක්කොත් ඒ කිසි කෙනෙක්ව මරන්න එපා. අනිත් සියලු දෙනාම මරපන්. මම ඒ කතාව අහලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? මේ ලෝකේ සුපහන් වෙන්නේ ආගම දාමෙන් සහ කලාවෙන් විතරයි. ඒ කලාව තමයි සංවේදී බව. ඒ සංවේදී බව ඇති වෙන්නේ කලා හදවතක. සංවේදීත්වෙන් තොර ලෝකයක් නෑ අපිට. මේ කලාවේ අපි භාවිත කරන කලාවේ භාව සම්තරපණය සහ භාව ප්‍රකෝපණය කියලා දෙකකට වැටෙනවා. භාව සම්තරපණය කියලා කියන්නේ කලාවෙන් අපේ සිත් සුපහන් කිරීම, නිවීම, පහන් සංවේගයේ දැනවීම, අනිකා කෙරෙහි කරුණාව, මෛත්‍රිය, දයාව උපදවා ගැනීම. ඒ ඇවිල්ලා හොඳ කලාව. ඒකට අපි කියනවා සුභාවිත කලාව කියලා. භාව ප්‍රකෝපණය කියන්නේ බොහෝ වෙලාවට හැඟීම් අවුස්සන, හැඟීම් ගොරෝසු කරන, ලේ කුපිත කරන කලාවට තමයි අපි භාව ප්‍රකෝපණය කියලා. ඉතින් අද මේ දරුවන්ට මේ හොඳ කලාව කුමක්දයි වටහා දෙන්න පුළුවන් නම් ඒක අපි කරන මහත් වූ පුණ්‍ය කර්මයක්. ජීවිතයකට ලබා දෙන ඒක මහ පුණ්‍ය කර්මයක්. ඒක අද මෙතන සිද්ධ වෙනවා. මම අහලා තියෙනවා සංස්කෘත ශ්ලෝකයක සංසාරයේ නැමැති විෂ වෘක්ෂේ හට ගන්න අමාපල දෙකක් තියෙනවලු. ඒ අමාපල දෙකෙන් එකක් තමයි සුභාවිත රසාස්වාදය සහ සජ්ජන සංගමය. සජ්ජනින්ගේ ඇසුර. මේ දෙකම මෙතන ක්‍රියාත්මක වෙනවා දැන්. සුභාවිත රසාස්වාදය කියන්නේ කලාව, හොඳ කලාව. සජ්ජනින්ගේ ඇසුර කියන්නේ මේ දරුවෝගේ, මේ දරුවන්ගේ හැකියාවන් එළියට ගන්න, එයාගේ ප්‍රතිභාවයන් ප්‍රදර්ශනය කරන්න ගුරුවරු, දෙමාපියෝ සහ වැඩිහිටි කියන ඒ අයට අතහිත දෙන සෑම සියලු දෙනාම සත්පුරුෂ ගණයට තමයි වැටෙන්නේ. ජීවිතයක් ගොඩනගා ගන්න උදව් කිරීම. ඒ නිසා ඒ අමාපල දෙක අපිට මෙතන තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට මේ කලාවෙන් ජීවිතාභෝධයක් ලැබෙනවා නම් විනෝදාස්වාදයට වැඩිය ඒ ජීවිතාභෝධය තමයි අපේ ජීවිත පෝෂණය කරන්නේ. උපතේ සිට මරණය දක්වා අපි ගත කරන ජීවිතවල අනේකුත් නානාවිධ වූ අනේක දුක්ඛම් කොටළු රාශියක් තියෙනවා මනුස්සයන්. ඒ දුක් අවබෝධ කරගෙන ඒවා නැති කර ගැනීමේ ඊට උදව්පකාර වීමක් තමයි කලාවෙන් කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මහා කවි විලියම් ෂේක්ස්පියර් තුමන්, ඔයගලන්ට පුළුවන් අන්තර්ජාලයට ගිහිල්ලා 7 stages of man, 7 stages of man කෙනෙක්ගේ ජීවිතයේ අවස්ථා හත ඉංග්‍රීසියෙන් දිනන එක සිංහලට පරිවර්තනය කරලා තියෙන ඒ කවිය, ඒ නිර්මාණය මෙහෙමයි. ඔබලාට දැනේ කොච්චර කලාවට එහා ගිය ජීවිතාවබෝධයක් ලැබෙනවා නම් කලාවෙන්, ඒ තමයි උත්තරීතර කලාව.
ඒ කවිය මෙහෙමයි. මවකගේ තුරුලේ කිරි උරා වී සැනහෙන කුඩා බිලිදකි අහා රඟන රඟ උරග පොත් බෑගය දැකුම අලුයම වාසනාවකි. මුවග සුදු හස රැලි දැකුම අලුයම වාසනාවකි. තරුණියකගේ නලල මත කුංකුම තිලකය තබන තරුණයකි ආලේ අමරණීයයි. රුහුන් ඔද සිදලු සටන් බිම ජයගත් වීර සෙන්පතියකි ඔල්වරසන් අඬ දසති නැසේ. ඒ එක ඔය දැන් අවස්ථා කීපයක් දැන් පසු කරගෙන ඇවිල්ලා ඉන්නේ. එකක් මවකගේ තුරුලේ කිරි උරා වී සැනහෙන කුඩා බිලිඳේ. ඊට පස්සේ පාසල් සමය උරග පොත් බෑගය. ඊට පස්සේ විවාහය. දැන් එයාගේ රැකියාවන්. එයා ධනිය උපයන කාලේ. ඒ ගැන තමයි සටන් බිම ජයගත් වීර සෙන්පති කියලා කියන්නේ. කෙනෙක්ගේ රැකියාව තමයි එතනින් මතු කරන්නේ. ඉන් පස්සේ එන අවස්ථාව තමයි ලෝකය කොයිබටද නුවණැස යොමා බලන ගුරු විනිසකරුවෙකි. හොඳ නරක කියා දෙන ඔන්න පහ පස්වෙන් තැන. ඊට පස්සේ එනවා නහය මත රැඳු උපැස් යුවලකි. මතක සටහන් සුන්නු අතීතයේ දෙස බලති. අන්තිමික ඔලොබුවක් කරේලාගත් ඒ සැරමිටියක් අතින්ගෙන මහමගට බසි යළි කුඩා දරුවෙකි. ශේක්ෂ්පියතුමන් මේ කවිය හඳුන්වන්නේ විනිර්මාණය හඳුන්වන්නේ ලෝකේ රඟහලකි. එහි රඟන්නෝ අපි වෙමු. රැඟුමුත් ඒ කවර යුග හතක් ඇතුළත ගෙවි යන බව නොරහසකි බැලු විට. ඔය නිර්මාණය හඳුන්වන්නේ එහෙමයි. ඒ තමයි කලාවෙන් ලබන්න පුළුවන් ජීවිතාවබෝධය ලබන්න පුළුවන් නිර්වාණය. සන්නාලියේ සන්නාලියේ මේ හිමිදිරි උදේ කාටද ඇඳුම වියන්නේ? වියන්නේ ඊයේ ඉපදුණු කුළුදුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ. ඉන්දියානු කිවිදියක වන සරෝජිනි නායිදු තමයි මේක. එයාගේ තමයි මුල් නිර්මාණය. ඊට පස්සේ අපේ මහගම සේකරයන් ඒක පරිවර්තනය කළා තියෙනවා. අමරදේවයන් ගායනා කරලා තියෙනවා. සන්නාලියේ සන්නාලියේ මේ හිමිදිරි උදේ හැඩවැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ? ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ. ඊට පස්සේ එකම ගීතේ මේ තියෙන්නේ. එකම නිර්මාණය ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ සැන්දෑ අහසේ රන්වන් පාටින් කාටද ඇඳුම වියන්නේ? ඒ කුළුඳුල් දුව දීගෙක දෙන්නයි රන්වන් පාටින් ඇඳුම වියන්නේ. ඒ ගීතේම අන්තිම කොටස සීතල සඳ එළියේ වෙවුලන දෑතින් මැලවුණු මුහුණින් කාටද ඇඳුම වියන්නේ? මිය ගිය ඇයගේ මිනිය වහන්නයි සීතල ඇඳුම වියන්නේ. ඒ ජීවිතාවබෝධය ලැබෙන කලාවේ උත්තරීතර නිර්මාණ. ඒ නිසා කලාවේ අග්‍රඵලය ජීවිතාවබෝධය ලැබීමයි. ඒ නිසා මේ දරුවන් අද මේ යොමු කරපු මේ දරුවන්ට අතින් දීමට විශේෂණු සෑම සියලු දෙනාම සත්පුරුෂයෝ. ඒ දරුවොත් හරිම වාසනාවන්ත. අද මා ඔබ මට ආරාධනයක් කරලා මාව මේ සභාවකට
ඇඳවාගෙන ආවේ මම. ඇයි? මගේ දෙමව්පියෝ මට ආදරය කළා. මගේ දෙමව්පියෝ අප්‍රමාණව මට ආදරය කළා, මගේ හැකියාව වගේ කළා. මගේ දෙමව්පියෝ තමයි මගේ මුල්ම රසිකයෝ දෙන්න. ඉන්පසු මගේ පවුලේ උදවිය. සහෝදර සහෝදරියෝ. දරුවෙකුට ලැබෙන්නේ ප්‍රතිභා, ව්‍යුත්පත්ති, සතත අභ්‍යාස. ව්‍යුත්පත් ප්‍රතිභාව කියන්නේ ගේන හැකියාව. ඒක සංසාරගත පුරුද්දක් කියලා අපි විශ්වාස කරනවා. ඊට පස්සේ ව්‍යුත්පත්ති. ව්‍යුත්පත්ති කියලා කියන්නේ හොඳ නරක තෝරා බේරා ගැනීම. හොඳ නරක තෝරා බේරා ගැනීම. අර ස්වභාවිත කලාව තෝරා බේරා ගැනීම. සතත අභ්‍යාසය කියන්නේ ඔහු යෙදීම. මේ අංගත්‍රය සම්පූර්ණ වුණාම තමයි ඔහු පරිපූර්ණ වූ ශිල්පියෙක් වෙන්නේ. ඒ නිසා සෑම සියලු දෙනාටම ගෞරව කරනවා, ස්තුතිවන්ත වෙනවා මේ අද මේ කරපු කාර්යය ගැන. මට ගීතයක් ගායනා කරන්න කියලා මට ආරාධනා කරපු වෙලාවෙම ඒ ඉල්ලීම මගෙන් කරා. නමුත් මම දැන් ටිකක් අදිමදි කරනවා. මේ ඔබද මගේ සෞඛ්‍ය තත්ත්වය මට ඒ දවසට හරි නැත්නම් මට කියන්න හිතෙන්නේ නැහැ. ගීත අර ෂේක්ස්පියර් තුමන්ගේ ඒ නිර්මාණයේ තියෙන මං ඉන්නේ 6 වෙනි කොටසේ නාය මතර ඇඳු පැස්විලකි මතක සටහන් සුන්නු අතීතයේ දෙස බලන. ඒ නිසා මම ටිකක් අදිමදි කරනවා. ඒ වුණාට මේ දරු වෙනුවෙන් මම ගීතයක් පදවැල කියලා ඔවුන්ට මම ගෞරව කරලා සමුගන්නම්. මේක ප්‍රසිද්ධ ගීතයක් නෙවෙයි. ප්‍රසිද්ධ නෑ එතන. දිනකර පායා අඳුර මැකෙන තුරු අන්ධකාර ලෝව එළිය කළා. මලක් සුවඳදී පැණිදී පළදී උපම් බිමට සේවයක් කළා. වනේ කුරුල්ලෙකු මියගිය මොහොතේ ඉපදුණු බිම පස පොහොර කළා. මෙන්න මෙතනයි අවශ්‍යම තැන අපිට. උපනොත් මිය යන දත් විනිසා මිනිස් කමට නිති නිගා කළා. මෙතනයි අපිට අද අවශ්‍ය වෙලා තියෙන තැන. කල්පනා කරන්න. කල්පනා කරන්න නෙමෙයි, ප්‍රායෝගික වෙන්න. ප්‍රායෝගික වෙන්න. උපනොත් මිය යන බවදත් විනිසා මිනිස් කමට නිති නිගා කළා. ගුණවත් නැති අය උපදින දේශය කවදා කෙලෙසද සරුවන්නේ. රටෙන් නුඹට නොව නුඹෙන් රටට කල යුතුකම් කර දය සමුගන්නේ. මිය යන දාලොව විදුම් ලබන ලෙස මියෙන් පෙම්බර පුතණුවනේ, පෙම්බර දියණියනේ, නිවන් සොයා යලි නොයෙන්න යනදා දෙවියෝ නුඹේ නම පුදනු ඇති. ඒක ප්‍රසිද්ධ එකක් නෙමෙයි, මම ওই පදවැල් කිව්වේ. ඉතින් මේ දරුවන්ට මට මං මගේ කලින් පොඩි දෙයක් හෝ නොගෙයුවොත් ඒ ටිකක් අඩුපාඩුවක් කියලා මටත් මගේ ආත්මයට දැනෙනවා. ඒ නිසා මං කියන්න. පෙම්බර මා පුතනුවනේ නුඹ සිටි සුරලොව කොතැනෙ හෙළ දෙරණට පුතු ආවේ පෙර මහා පින්කල වැඩියේ බාලොලි ලොලි විලිඳු පුතේ බාසුරුවන් දුටි පුතේ පායන හිරු සදිසි පුතේ රට බාරයි නු
කලාකරුවන් ප්‍රමුඛ අනිකුත් කලාකරුවන් ආදරණීය දෙමව්පියනි සහෝදර සහෝදරියනි මාතුකවත් පාසලේ දරු දැරියනි ගුරු මණ්ඩලයේ බවතුනි අත වශයෙන්ම මේ දරුවන්ගේ අලාත්මක දක්ෂතාව දැකලා අපි උඟක් දෙනෙක් සතුටු වෙනවා ඒ මොකද අපේ සුනිල් ඉදිරිසිංහ කලාකරුවාණන් කියපු විදිහට ආශලක අපි දරුවන්ට ශිල්පයේ දැනුම් දීම දැනුවත් කිරීමටත් වඩා අත්‍යවශ්‍ය වන්නේ ජීවිතයට ඔවුන් හැදගැස්වීම ජීවිතයේ පසු කාලයක ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන නොයෙකුත් අභියෝගවලට ධෛර්යවන්තව ප්‍රතිපත්ති ගරුකව මුහුණ දීමට ඔවුන්ව සූදානම් කිරීම තමයි පරිපූර්ණ අධ්‍යාපනයක වගකීම වීම. මොකද ශිල්පයේ ඉගෙන ගත්තයි කියන මදි ශිල්පය හසුරුවන්නට සීල ධර්ම ආචාර ධර්ම පද්ධතියක් තුළ විශේෂයෙන්ම සමාජයේ අනිකුත් සමග අපි ජීවත් වෙන නිසා අපට අපේ නිදහසට පැනවෙන සීමා තේරුම් අරගෙන ඒ අය වෙනුවෙන් අපෙන් කෙරෙන්නට සුදුසු යුතුකම් ඉටු කිරීම සඳහා දරුවන් සූදානම් කිරීම තමයි අධ්‍යාපනයේක ලකුණු වගකීම වීම. ඉතාදර සහෝදර සහෝදරියනි අද අපේ ලංකාව ඉතාමත්ම භයානක තත්ත්වයකට වැටලා තියෙනවා කියලා අමුතුවෙන් කියන්නේ නැහැ. අවුරුදු 74 නිදහසෙන් පසු ගතතර කාලය තුළ ක්‍රමක්‍රමයෙන් මේ රටේ විනය හෘද සාක්ෂියට අනුව වැඩ කිරීමේ හැකියාව හරි දේ කිරීමේ හැකියාව ඒ වගේම අනුන් ඉවසලා ඒ අය වෙනුවෙන් කල්පනා කරලා වැඩ කටයුතු කිරීමේ හැකියාව එන්න එන්නම දුර්වල වෙලා. අද ඒ නිසා තමයි අපේ තරුණ තරුණියෝ අපි දෙවියන් වහන්සේට ස්තුති කියලා කියනවා මේ තරුණ තරුණියන් ගැන. අපේ රටට නව ආරම්භ අවශ්‍යයි කියලා හිතන නිසා ඉතාමත්ම ධෛර්යවන්තව ගාලු මුදල් පික්නිකට ගිහිල්ලා මේ ක්‍රමවේදයේ ඉදිරියට ගෙනියන්න බෑ අපේ රට තුළ කියලා රෑ ඉලි වෙනකම් වැස්සේ අවුවේ ඒ ගෙනියන අරගලය මම හිතනවා ලංකාවට ලැබිච්ච ලොකුම ආශිර්වාදය. අවුරුදු 74ක් තිස්සේ අපි මේ රට ඉරියෙන්නට සැරැස්සුවා. විනය අතින් පිරුණු, හෘද සාක්ෂිය අතින් පිරුණු, සත්‍යවාදීව සහ යුක්තිගරුකව වැඩ කිරීමේ හැකියාව දුර්වල වුණා. ඒ නිසා තමයි අද අපේ රට මේ භයානක අවසනාවන්ත තත්ත්වයකට වැටෙනවා. 269 දෙනෙකුගේ ජීවිත වාස්තු ඉරිදා 2019 අහිමි කරලා අද වෙනතුරු අපිට බැරි වෙලා තියෙනවා. ඒ සිද්ධිය පිටිපස්සේ ඇත්තටම හිටියේ කවුද කියන එක අවංකව කොහෙද බලලා ඒ අයව හඳුනාගෙන ඒ අයගේ වැරද්ද ඒගොල්ලන්ට පෙන්වලා දෙන්න අපිට හැකියාවක් ලැබිලා නැහැ. ඇයි? නීතිය සහ රටේ ගෞරවාන්විත ජීවිත ක්‍රමය ආවා දීලා සමහර උදවිය බලගත් උදවිය කටයුතු කරපු නිසා බලය අල්ලා ගැනීමේ චේතනාවෙන් කටයුතු කරපු නිසා අද මේ රට තුළ ඉතාමත්ම භයානක විදී තත්ත්වයක්. ඒ කියන්නේ නීතිය කියන එක මොකක්ද කියන අපේ මිනිස්සු තේරුම් ගන්න. අපි දන්නවා කවුරු හරි මිනිස්සේ ඉස්සෙල්ලා අපි දැක්කා මේ ෆේස් මාස්ක් එක දාගෙන ගියේ නැත්නම් ඒගොල්ලන් අල්ලලා කූඩුවට දැම්මා. ඒ වුණාට කෝටි ගණන් හොරකම් කරපු අය
සමාජයේ පළවෙනි කුටුවල වාඩි වෙලා ජීවත් වුණා. ඒ අය වල්ලලා කුඩුවට දාන්න කවුරක්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට මේ රටේ දුප්පත් මිනිසු එක නීතිය ඕසත් අයට සහ බලවත් අය තවත් මේක සිද්ධ වුණේ අවුරුදු 64ක් පුරාවට අපේ රට පාලනය කරපු නායකයෝ මේ ප්‍රතිපත්ති පාවා දීලා රට විනාශ කරන්න කටයුතු කරපු නිසා. දන්නවා බලය එක පුද්ගලයෙකුගේ අතට සියරම බලය ලබා දීම තුළ මොකද්ද වෙන්නේ කියලා. ඒ මිනිස්සයා ප්‍රතිපත්ති ගරුක හොඳ මිනිස්සෙක් නේද? එතකොට ඒ බලය එයාට පුළුවන් හොඳට පාවිච්චි කරලා මිනිසුන්ට සේවය කරන්න. නමුත් ඒක කිසි දෙයක් ගන්න නැති, ඒ වගේම කිසි කෙනෙකුට ගෞරව කරන්න නැති හිතුවක්කාර විදිහට වැඩ කරන කෙනෙකුගේ අතට ගියොත් එහෙම නැත්නම් හොඳින් කල්පනා කරන්න බැරි පිස්සු කෙනෙකුගේ අතට ගියොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා අපි අපේ රටට ලොකු අපරාධයක් කරා කියලා. අපේ රට අද මේ තියෙන තත්ත්වේ ලෝකයේම අයගෙන් දිගා කන්න වැටලා තියෙන තත්ත්වය ඉතාමත්ම අවසනයි. අපි මේ රටට ආදරේ කියලා කියන්න බෑ. අපේ රටේ පුරවැසියෝ ගද්දෙන දේශපාලන බලවේග වලට යට වෙලා මේ රට පෞද්ගලික ඕනෑපාකම් වෙනුවෙන් පාසන. ඒකේ වැරදිකරුවෝ අපි ඔක්කොම. ඒ නිසා අද අපිට අවශ්‍ය වෙනස. ඒ වෙනස ඉල්ලලා තමයි අර තරුණ තරුණියෝ අද ඔය ගෝල් ෆේස් පිටනේ කුඩා රම් ගහගෙන අවුරු වැස්ස මතක භයානක තත්ත්වයන් ඒවි කියලා මේ තියෙන බය මතක ඕනෑම දේකට තමන්ගේ ජීවිතය උනත් පරිත්‍යාග කරන්න පුළුවන්න්නේ එතන හිටලා ඉන්නේ. කිසිම දේශපාලන බලවේගයක පිටස නමක් නැති නිදහසේ කල්පනා කරන්න පුරුදු වෙච්ච තරුණ කෙනෙක්. අපි අද වශයෙන්ම ආඩම්බර වෙන්නේ ඒ ගැන සතුටු වෙන්න ඕනේ. දැන්වත් මේ ක්‍රමය වෙනස් කරන්න අපිට පුළුවන් කියලා අපි කල්පනා කරන්න ඕනේ. ආශලක් කියන්නේ විභාග පාස් කරන ලයිස්තුව ලෝකෙට ප්‍රකාශ කරන්න නෙමෙයි. ආශලක් කියන්නේ හොඳ චරිතවත් සත්‍යයට ගරු කරන සීලාචාර ගතිගුණ ඇති අනිත් මිනිසුන්ගේ ඕනෑපාකම් තමන්ගේ ඕනෑපාකම් වලට වඩා වැඩියෙන් අගය කරන පුරවැසියන් පිරිසක් සමාජයක දී. එහෙම කරේ නැත්නම් පාසල අසහ අධ්‍යාපන ක්‍රමය අසහ. ඒ නිසා අද විනයක් නැති මේ සමාජය තුළ සත්‍යයට ගරු කරන අවංක ඒ වගේම සීලාචාර ගතිගුණ ඇති අනිත් අයට තමන්ට වඩා ගරු කරන අනිත් අයගේ ඕනෑපාකම් තමන්ට වඩා තමන්ගේ ඕනෑපාකම් වලට වඩා ගරු කරන මේවට ඒ වගේ නව සමාජයක් ඉදිරි කරන්නට කාලය ඇවිල්ලා තියෙනවා. අපි මේ අවස්ථාවේ ප්‍රයෝජන අරගත්තොත් අපේ සුන්දර මේ මව්බිම මේ තරම් ලස්සන රටක් කොහෙවත් නැහැ. මේ ලස්සන රට තවත් ලස්සන කරන්න පුළුවන්. ලස්සන කරලා අනාගතය අපිට හදාගන්න පුළුවන්. අපි දැහැයි කියලා බෑ. කොහොම හරි අපේ ගමන යන්න ඕනේ. ඒ නිසා මේ වෙලාවේදී අපි අපේ මේ තරුණ තරුණියන්ගේ ඒ ඕනෑකම ශක්තිමත් කරලා අපි අපේ රට පාලනය කරන හැටි කියන්න ඕනේ. මේ ක්‍රමය හරියන්නේ කරුණා කරලා මේ රට වෙනුවෙන් ඔබේ සිදුව යුතු යුතුකම් අනුව සීලාචාර ඒ වගේම සත්‍යවාදී සමාජයක් දී කරන්නට කැප වෙනවා. එහෙම කරන්න බැරි නම් හොරකම දූෂණය අසත්‍ය රජකම් කරන සමාජයක් තුළ බලය පාවිච්චි කරන්න ඔබ පුරුදු වෙලා ඉන්නවා නම් ඔබට මේ වෙනස ඇති කරන්න බැරි නම් කරුණා කරලා දෙලයක්. ඒක තමයි අපි කියන්නේ.
තවදුරටත් ලොකු කුතු වල වාඩි වෙන්න එපා. මොකද මේ රට අයිති අපේ ජනතාවට. අපි හැමෝටම මේ රට අයිති. මේක අපේ භූමිය. කවදාද දවසක අපි වැළලෙන්නේ මේ භූමිය. ඒ නිසා මේ පින්බර භූමියට අපහාස නොකර ඔබට බැරි නම් කරුණා කරලා වෙන කාටවත් බාර දීලා යන්න කියලා කියන්නේ අපිට පිටකොන්දක් තියෙනවා. ඒක තමයි සැබෑ ජාත්‍යාලය සැබෑ දේශප්‍රේමය. සැබෑ දේශප්‍රේමය කියන්නේ ගුරුවට නිකන් වේදිකාවල කෑ ගහන එක නෙමෙයි. සැබෑ දේශප්‍රේමය කියන්නේ හරි දේ කරන්න. හැමතිස්සම හරි දේ කරන්න. මේ සමාජය තුළ අපි දන්නවා අපේ සමාජය කොච්චර දූෂිත වෙලාද කියලා කිව්වොත් එහෙම අද පොඩි කාර්යාලයකට ගිහිල්ලා ලියවිල්ලක් අස්සම් කරගන්න ඕනේ වුණා ඒ කාර්යාලයේ ඉන්න පියන් මහත්තයා පවා තියක් හරි ඉල්ලන්න. එහෙම දුන්නේ නැත්නම් මේ ලිපි ගොනුව යන්නේ නැහැ කියලා. ඒ වගේ මට්ටම ඉහළම අයගේ ඉඳලා පහළම අය දක්වා දූෂණයට යට වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඇති අපේ රට ගොඩ ගන්න ඕන නව ආරම්භයක් අපිට අවශ්‍යයි. ඒ නිසා මේ තරුණ පිරිස ආරම්භ කරලා තියෙන ගමන ශක්තිමත් කරලා ඒක විනාශ කරන්න කාටවත් අපිට නොදී අපි මේ රටට නව ආරම්භයක් දෙන්නට කටයුතු කරනවා. ඒ වගේම මෙවැනි පාසල් වලින් අපේ දරුවන්ට ශිල්පයට වඩා හැදියාව පුරුදු කරන්නට උනන්දු කරන්නට කටයුතු කරනවා. ඒ සුනිල් අපේ සුනිල් ඉදිරිසිංහ මහත්මයා කිව්වා වගේ කලාව ඒකට ඉතාම හොඳ මාර්ගයක් ඇරෙයිද සලකන්නේ. මේ වෙලාවේ මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ මොකද මම අනිසිය යන්න ඕනේ මට. මොකද විදේශ ගත වෙන්න තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මම අපේ හේමන්ත ප්‍රනාන්දුතුමාට අපේ උපහාරය ස්තුතිය විශේෂයෙන් ප්‍රකාශ කරනවා. මේ අවුරුදු 14ක කාලය තුළ මේ පාසල් ලබා දුන්නු උතුම් සේවය සහයපවීම පිළිබඳ. නිසා ප්‍රහන්තිට අපි අකුල සංහාදයේ දීලා සේවය කරන මා දයාබර ගුරු භවතුමි අනත් දින කාර්ය මණ්ඩලයේ මහත් මහත්මීනි ඔබ සැම දැක්වූ සහයෝගයේ කැපවීම හා ලෙංගතුකම වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය උද කරමි. පාසලේ මාගේ වැඩ කටයුතු පහසු කිරීම මාගේ ගුරු මණ්ඩලයට ඉඩ ප්‍රස්තාව ලබා දුන් ඔවුන්ගේ පවුල්වල මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මා හෘදයාංගම ස්තුතිය පළ කරනවා. හිතවත් ආදි ශිෂ්‍යනි, සුබපතන් දෙන්නි, දෙමාපියනි, ආදරණීය දරුවෙනි, ඔබ සැම දැක්වූ සහයෝගයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ඔබ සැම වෙනුවෙන් අධ්‍යාපනය, ක්‍රීඩා, සෞන්දර්ය, නායකත්වය තුළු සෑම අංශයකටම අදාළ වේදිකාව මාගේ උපරිමයෙන්, මාගේ උපරිම ශක්තියෙන් ගොඩනැගුවෙමි. දැන් ඔබට ඉතිරි වැත්තේ ඒ ගොඩනගන ලද වේදිකාව මත ඔබගේ ජීවිත රංගනය හැඩගස්වා ගැනීමයි. ඔබ සැමගෙන් ලද සහයෝගය හා හොඳ හිත සැමදා අගයමි. අද මේ ප්‍රසංගය වෙනුවෙන් බිහිසුණු සමස්ත ගුරු මණ්ඩලයටත් විශේෂයෙන් සෞන්දර්ය අංශයේ ප්‍රදී සිල්ලාමයා, මනෝරි මැදවත්තමිය, දීපානි විරසූරියමිය, මේනකා ජයසූරියමිය සහ ශිහාන් පීටර්ස් මෙයාට සමස්ත පාසලේ ස්තුතිය උපුද කරමි. මා මේ පාසලේ මෙවැනි උත්සවයක ඔබේ විදුහල්පතිවරයා වශයෙන් කතා කරන අවසාන අවස්ථාව මෙයයි. සුදු පාවුලතුමන් විසින් තිමෝතියස්ට ලියන ලද දෙවන ලිපියේ සඳහන් පරිදි මම මේ පාසල තුල යහපත් සටනෙහි සටන් කළෙමි. මම මෙම පාසල තුල මගේ දිවීම අවසන් කළෙමි. මම මේ පාසලේ ඇදහිල්ල ආරක්ෂා කළෙමි. එබැවින් අතිඋතුම් කාදිනල් හිමිපාණනි, ඔබ වහන්සේගේ කැමැත්ත හා මෙහෙවීම මා වෙත ඉදිරිපත් වන දේව කැමැත්ත ලෙස පිළිගෙන මාහට දැන් යා හැකි බව විශ්වාස කරමි. ස්තුතියි සියලු දෙනාට ජේසු පිටයි. බව